ඒත්මිතු පෞගේ මහමැතුවරණය සමගම මහින්ද රාජ පක්ෂ කියන කාලකන්නේ පාලකට මේරකේ ජනතාවවිසිං තුනින් දෙකක ජනවර්මක් ලබාදන්න. විශේෂෙන්ම රටේ විපක්ෂය දෙකට කඩලා මේ කාලකන්නේ වැඩේ කරපු පුද්ගලයා සඳත් පේමදාස කියන කාරණය මේ වෙනකොට ඔවුන්ගේ පක්ෂ තුළින්ම මතු වෙච්ච කාරණය. විසේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයත් මේ සජිද්ග කණ්ඩෑමත් එකට චන්දය ඉල්ලුවන. අනිවාර් වශයෙන්ම මහින්ද රාජ පක්ෂට තුනෙන් දෙකක් නොළබෙන බව තමයි, බොහෝ දේශපාලන් විචාරිකය විතරක් නෙමයි ප්‍රවීන සජිත්තහිතවත් දේශපාලත්නයුත් ප්‍රකාශ කර සිින්. එක එසේවෙතත් අපි දන්න කාරණයක් තමයි මෑයට අවුරදු විස්සතිය ඇතුළටම සජිත් ප්‍රමදාස කියලා කියන්නේ නිවටෙක් විජයට කටයුතු කවරපු අමනේ කියන කාරණි. විශේසෙන්ම මහින්ද රාජපක්ෂටවත් රජ පක්ෂ පවුලෙකුටොත් ුරුද්ධව ප්‍රසිද්ධිය අභියෝග නොකරපු සදිත් ප්‍රහමදාාසගේ එකම අරමුණෙවුණේ කොහොම හරි මේරටේ ජනාධිපතිවෙන්. මුොළු එක්සත් ජාතික පක්ෂයක්ම විධයක ජනාධිපති ක්‍රමේ පයි කියල කෑගානකොට සදිත් හැමදෑම හීන බැලුවේ මේරටේ විදායක ජනාධිපතිවෙන්. ලශේෂයම පියඋරුමෙන් තමන්තේ උරුමේ ලැබිලතිනමයි කියලා ඔහු තදින් විශ්වාස කර. ඒනිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් පවතින අපේ රටය තුළේ ප්‍රමදාශූගයක් ගැන ඔහු කතා කරේ. එක තේවතත් මිත්තවරුණ ප්‍රමදාශලා මේ විදියට විපක්ෂය දෙකට කඩලා, මහින්දට තුනන් දෙකේ ල බලය ලබාදීමෙන් පස්ස. මෙවෙනකොටට මහින්ද රාජිපක්ෂගේ පාලනයට එරහිවන්න. ප්‍රබල අියෝගයක් එල්ල කරන පුද්ගලෙක් බවට හරින් පත් වෙලාතිබෙනවා. විශේෂෙන්ම හරිින් කියල කියන්නේ. බයකින් තොරව කතාරන මිනිහෙක්කෙන කාරණය පෞුග මැතිවරණය තුළදී දැක්කා. විශේෂයම ඔහු එදා මහින්ද රාජිපක්ෂ පවුලට කඩයන කාඩිනෙල් මැල්කම් ප්‍රංජිත් ගැන යනතුව ප්‍රසිද්ධිය කතා කරා. හැබැයි සජිත් අවසානයේදී හරිින් ඇදගැන ගිහිල්ලා බල්හත්කාරයෙන් කාඩිනල්තුමා ගාව දනගැස්සවා. ඒ එසේවිතත් පෞු්ග දෙනග කීපය ඇතුළම ප්‍රවෘත්ති සාකච්ඡාාවලදී හරිින්. දිගෙන් දිගටම මේ පවයිතින පාලනය දරුන් ලෙස විවේක්චනය කර. එවිත රක්න මේ ජනතාවට තේරණ බාසාාවෙන් කතා කරන්නට පටන්ගත්. මේකත් සමගම මේ වලකොට උරුණවලා ඉන්න මහින්ද රාජපක්සගේ මඩ බලකාය විශසුම ඔබ දන්නවා මේ වෙනකොට මයින්ද රාජපක්ෂ යටතෙත් ගෝටාභේ යටතෙත් බොහොම පැහැදිලිව සමාජ්‍ය මාධ්‍යය මෙහෙවන කුපාඩි කණ්ඩෑමක් කින්නවා. මූන්ට විශේෂම රජයෙන් පඩිගෙවලා සමහරවෙලවුට රාජයතු වවට අනයෝක්ත කරලා තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඉති මිට්ටොරනිි පහුගේ දින කිහිපය තුළ විශේෂම හරිින් සහ මල්ශාතර සිදුනයි කියන ලිංගික ජවනිකාවක්්‍යයි කියාගන්න කුඩා චිත්‍රපටියයක් එහමනතාම් කුඩා වීඩියෝ දර්ශනයක් මේ වෙනකොටට අන්තර්ජාලය පුරාම මහින්දගේ මඩ බලකාය මගින් පතුරෝ මින්තිබෙනවා. ඒවි තරක් නෙමයි විශේෂම හරෙන් කියලා හඳුන්නන පුද්ගලයගේ කටහඬක් පමණයි එම විඩියෝ දර්ශනයත් ඇහන්නට ලැබෙන්නේ. හැබයි මේ පිබන්ඳ විශේසඥ ැනුමක්තිබන පුද්ගලෝ ප්‍රකාශ කරන්නේ මෙයි නියම අරමුණ හරින්ට මඳ ගැනීම කියන කාරණ. එවිතරක් නෙමේ ය සත්‍ය වශයම ඔහුගේ අව්‍යාන්ජ තුත් දෙ එකක් නෙමෙයි එමනතම් හරින්ට සම්බන්ධධයක් නෙමයි කියනෙ තමයි මේමනකොට ඒ පිළි මද විශේචක්න දැනුමක්තිබෙන බොහෝ දෙනෙගේ මතය වෙලා අතිබෙන. විශේෂෙන්ම හරිින්ට මඩගැහීමේ අරමුණින් මේ වෙනකොට පෞුද්ගලෙක එක පුද්ගලයාට මෙම වීඩියෝ දර්ශනය එවීමට අමතරව ඔවුන් විවිධ ස්ථානවල මෙය විශේෂෙන්ම අන්තර්ාලයේ තැම්පත් කරලා ඒ එක ලිගක විිවිධ පුද්ධලටයාවම සිටිනවා. ඉති මිත්තෝරණ දවසින් දවස මහින්ද තමාගේ කුපාඩි දේශපාලනියය කරගෙන යනවා. විසේසේම දවසින් දවසමරට අහිංසක මිනිස්සු හතයි හටවැදිලා නන්නත්තාාරවමින් පවත්තිනවා. මේ කාල කන්න ක්‍රමය වෙනස් කරලා අපේ රටට ගැලපෙනේ සමාජ දේශපාලන ක්‍රමියයක් බිහි කළ හැකි. සමා ජ න්ඩෑමක් සමග අපි පෙරමුණ ටියමු. මෙට ෝ අර්ගෙනන්තුරු ජයද්‍රහණයක් ති බෝ වඩසී පත් කරමීින් ම ඔබෙන් සමුගන්න. ඔබ සැමටට ජය.